මේ වන විට රටේ බරපතල ප්‍රශ්න බරපතල අර්බුද රාශියක් තිබෙනවා. නමුත් රජයේ තීන්දුව කළ තිබෙනවා මොන අර්බුදේ තිබුණත් 20 වෙනි සංශෝධනය තමයි රටේ ඉහළම ප්‍රමුඛතාවය. 20 වෙනි සංශෝධනය බලය එක තැනකට කේන්ද්‍රගත කරන රටට නුසුදුසු රටට අවාසි සහගත එවැගේම රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ජන බලය ජනතා සවිය කෙලෙසන ව්‍යායාමයක්. රටට වින කරන 20 වෙනි සංශෝධනය පරාජය කරන්නට අපි ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කරනවාමයි කියන එක මම තමුන්නාසයට කියන්නේ. අපි රටක් පාලනය කරනකොට ඒ රාජ්‍ය පාලනය යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනවා නම් එක තනතුරක බලය අනවශ්‍ය ලෙස මධ්‍යගත කරන්නට හොඳ නැහැ. කේන්ද්රගත කරන්නට හොඳ නැහැ. බල ව්‍යාප්තියක් තියෙන්නට ඕන. දැන් මම යෝජනා කරන විසඳුම තමයි මේ පහුගිය කාලයක් පුරාවටම එක කණ්ඩායමක් හදනවා ජනාධිපතිගේ බලය මොට කරන්න, තවත් කණ්ඩායමක් හදනවා අගමැතිගේ බලය මොට කරන්න. විවිධ හේතුන් මත. ඒක වැරදි. පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා සංශෝධන වැරදි. ඒකට අපි විරුද්ධයි. ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුත්තේ රටේ යහපත වෙනුවෙන්. කිසිම අවශ්‍යතාවයක් නැහැ රටේ ජනාධිපතිවරයාව පමේක් කරන්න. ජනතාවගේ ඡන්දෙන් පත්තුණු ජනාධිපතිවරයාට යම් බලයක් තියෙන්නට ඕන. ජනතාවගේ බලෙන් පත්වෙන පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට යම් බලයක් තියෙන්නට ඕන. මේ පුද්ගලික ප්‍රශ්න පුද්ගලික බල අරගල අපට අදාළ නැහැ. රටක් හැටියට දෙන්නටම බලය දෙන්න ඕන. බල තුලනයක් ඇති කරන්නට ඕන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.